ඒ න්ඩුවවිතේ සස් පෙල ජයපදදි තාක්ෂණන වේදේ හයුන එකකට අදාල ද විතේ දොස න ්‍රේී හයෝුණකට අදාළුව සමමාලෝච්චන ප්‍රශ්න කතාන දපට බලාපොරොත්වනි හයෝන එකකේ දොරපුතාල දන්නවා ජයුපදධිති තාක්ෂණ වේදේ සස් පෙල හයවන පාඩම වානජ මට්ටමින් ගුණාත්මක පැලනිිෂ්පාදනය දරුවනේ හයෝන එකගේ දොලස්සන ශේණී විශණ දේශය දස් දාහතේ යවත්කාලන දරුවනේ ඒ අවත්කාල විමත් එකමේ ඒක ොනි ්‍රේනයට දාව එකක එ පාඩං එකගේ කළොහකුත් දහතුන් වන ශේණයට අදාළව පාඩං ඒක අටකුත් විදියට දරුණේ සමස්ත දොළහ දහතුනු ශේී සඳහා පාඩං ඒක දහනාවයක් දොළොේණයට කාලච්චේද තුන්සීයක් සහ දහතුග සේීනයට කාලච්චේද තුන්සියක් විදිට දරුවනේ කාලච්චේද මේෙ සඳහ විංවෙලතියනවා අදුවපුතේ ඉතින් දපුත අපේ මේ වනකොට දල පොතාලත් එක්ක දොළ ශ්‍රේසේනී හයවන ඒකගේ පලවන කොට සහ දෙදවුණ කොටස රතක දධත ොට සාච්චාකල වසන් කල යන්න දේපපුතේ අපි අද බලාපොරොත් වෙන දොලපු තලත්ක සාකච්චා කරන්න දොලස්සනසේනේ හයෝවන ඒකට අදාලු සාමාලෝචන ප්‍රශ්නත් එක්කයිද පිත අපි ඔබත් එක් එක දව බලාපපුරොත්තියන්නේ හොඳයි දපත අපි ආරම් කරම හයිට් අපි අම පලිවිෙන ප්‍රශ්ට වානි මටමින් ගුණනාත්මක පැල නිශ්පාන මාලෝචන ප්‍රසය එක කොටසත් එ එක දීපුත අපි සම්බඳධ ලයි යි් අප ආරම්රම පල ද හොඳයි බලන්න අංක එක. ශාක වර්ධ ප්‍රාණය හඳුන්න්න නද පපත. ්‍රයි් ඔගුලටත් අපි එක්ම වැඩි කරන්න පුළන් දරුණ ප්‍රශ්නලයාගෙන ශාක වර්ධ ප්‍රාන හඳුන්න්න කෙ හඳද ප්‍රශ්න දරුණේ ියගත මාදී ප්‍රශ්න හන්න පුලුවන් අපට ආරම්භයක් ගන්න පාඩම අපි වර්ධක ප්‍රචාණය ගැන විශේෂම වර්ධ ප්‍රාණයක පොහොදුව පපුතේ සා ජන්මානු හාවීමකින් තොරව අපි දන්නවා. ශාකයක වර්ධක කොටස් මගින් නවසාාක ිරගැනීම තම තේ සරලුවෝම අපි ර්ධක ප්‍රචාණය කළක කියන්නේ ජන්මානු හාවීමකින් තොරව. ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගේ නවශාක ලබාගනීම. මේ වර්ද කොටස්ගේේ පහම දරුවනේ අප දන්නවා අතුැබලි දඩු කැලි මල් කැලි පත්ත්‍ර කැලි ව ේ දරන අපිට හුන්න පුලුවන් ශේෂෙන්ම ස්භාභික වර්දග ප්‍රාණකම වගේම කොතිීම වර්ධක ප්‍රාන ක්‍රම භාවිතන්වා දරුවන විශේෂ. ජ මටමින් අපිට එකකාරී පළ විශාල සංකයාවක් ලබාගෙනනීම සොඳ දරුවුණේ පෘතිම වරදධක ප්‍රචාන්න කමයක් විට පටකරප තාක්ෂ යදදාගන්න ඉට අදාල්ල ශුදදු්‍රචාන්‍රමශිල්ප යොදාගන්න අොදරුවුණ ඒවගේම ශාක බද්ධ කිරීම ශාක අතුබෙන්ඳීම වගේ ක්‍රියාවලින් මගින් දරුවනි අපි නවශාක ලබාගැනීම. ද විශෂෙන්ම ර්දක ප්‍රචා්‍රචානදතන් අලිගික ප්‍රචාර්ණයේදී පති වර්ධ ප්‍රචානේද අපි මෞෂාකයටට සරු සමශාක පරම් පරාවක් තමයි පති ලබාගෙනීම සිදුවන්. මේකදි කෝනයක් අපිට ලබාගන පුළ ෝනීකන විදිදර අපිට ෙද හඳුන්න පුලන් මේම ර්ධක ප්‍රචාණය ප්‍රතිපලයක් විදිට. මෞෂාකයට සරු සමපිට මතක් ලබාගැනීම තමා දරුණ අපි ෝනයක් කියල කියන්න. මෞෂාකයේ ලක්‍ෂලට සෑම අතින්ම සමාන. ශාකයත්තම බ දරන. ප අපට නව ලක්ෂන ප්‍රේද නව ලක්ෂ ත ශාකලාගන්න ල දල දන්න ශාකල සිදන ලිංගික ප්‍රජනේද. එකඇති ජන්මානු හවීමකින් සිදුවන ශාක ප්‍රචාණ කරමේ තම පුතේ සාකෝල ලිංගික ප්‍රජනේ පං සහ ජයා ජන්මානු හීමකි. අපි දන්නවා පු ද ද ිා ව ේෂ ිට ස ප ජය පද ක්ෂ ේද ප ද පට ර ය කරතිීම. අලින්ගික ප්‍රචාණකම මේ අත දරුවුණේ අපිට ශාක අතුබැඳීම බද්ධ කිරීම පටක රෝපනය සහ පටක රෝපනයීම ප්‍රධාන අවස් දාවක් වෙන චුද්‍ර ප්‍රචානයකන කතරන ති සිද්ාන කොට සල් විස්තාත්මොම කතා කරල දරුණයෙලීම අපි ප්‍රස්්ටයන පලිවිනි පශ් දරුණනය ප ප්‍රස්ථන්ක දො පල් පිත්තකම කරවා ශක වර්ධ ප්‍රචානය හඳු අනිවාරම බතේ විියහෝකතමාදිී ප්‍රශ්නකම වර්ධග ප්‍රචාණයහන් පුලන් හඳුන්න කෙළහන්න පුලන් ඒගේ පුත න ද ්‍ර් ර්ද ප්‍රා හ ්‍රධාන වශයන් අපිේ වගේ වර්ද ප්‍රානය ද ෝන ගැන කරන තේ ැ මව ර ම පට ප ල ෝන රන ෝ රන ක්ෂය හිරපු දොල න ට ගො . රට අපි බලමු ශාක වර්ධක ප්‍රචාණය පතේ හඳුන්න්න කෙලති. හරි බලන්නම අක්කපාන පත්‍රධාරය නව පැල හට ග අවස්ාවක් ේ රපයෙන් පෙන්න්නන්නේ. පත්‍රමගින් ප්‍රචාරණයේ වර්ධ ප්‍රචාරණකමයක් ඔබ දන්නවා අපපිකන් වයිලට් අක්කපාන බිගෝනිියාවගේ ශාකන දරුණ අපි දන්නවා මේ ශාක පත්‍රමගින් නවශාක ලබාගන්න පුළුවන් පත්්‍රාපි තලයක්ත්ක් නේදපු තල බඳුණුක තියලපි පින් ගහල හිම සක්තියාගත් හම සකස් කරගත්තහම පිට ඒ රපන වාධදී තුළල තැන්පත් කරට තිබඩට පස්ස දරුණු අපිග නවශාක පැල ලබාගන්න පුුවන් මේ දකින තියෙන දේ පුතියෝපොට අක්කපාන පත්‍රධාරයෙන් මේ නව පැළහට අන්තියන අවස්ථාවක්ති අක්කපාන පත්්‍රධාරයෙන් නව පැළ කටගැනීමක් පුතේ දිල තිය ටයි ඉදි ස්ොට ස් ේ එකක වගේ මේනි එකක් දේ හු පුලන් මේ නිදර්ශය මොක්දගේ කිය හන්න ළන් පපුතති මේ ප්‍රචාණ ක්‍රමීම ොකක්ද කියලාත් අහන්න පුළම් පුතේ නම් ඇතරම බලන්න අපි බලමු ජන්මානු හාවීමකින් තොරව පුුතේ බලනකු ජන්මානු හාවිීමකින් තොර කෞද පුතේ මෙතරේ ජන්මානු කියෙන් පුං සහජායා ජන්මානු පුං සහජාය ජයා ජන්මාන ක්රනු සහ ඩිම්බ ද ද පිදන්න ුම් හජයා ජන්මානන් ජන්මානු හාවීමකින් තොරව පුතේ හරි ශාකයක පවතින ඕනෑම වර්දක කොටසකින් අන්න බලන්න කෞදපුතේ මේ සාාකේතෙක තියෙන වර්ද කොටස් අතු කැබලි දඩු කැබලි මුල් කැබලි පත්‍ර කැබලි මෙ අම පුතේ ශාකයක තියන වර්දක කොටස් එනම් පුතේ හරි ජන්මානු හාවීමකින් තොරව පුතේ ශාකයක පවතින ඕනෑම වර්ධක කොටසකින් කෞද. නවශාකයක් අලුතින් ශාකයක් බිහි කර ගැනීම තමයි පපුතේ අලිගික හෙවත් අලිංගික හෙවත් වර්ධක ප්‍රචාරණය ලෙස හැඳින්වී. බානුගෙනම්. ජන්මාන වහාවීමකින් තොරව පුං සහ ජායයාාවශයෙන් ජන්මානුහාවීමකින් තොරව ශාකයක ඕනෑම වර්ධක කොටසක් මගින්. නේද ඕනෑම වර්ධක කොටසකින් පුතේ රැ බිය ගිය කොටසක්නේ ශාක තියෙන. වර්ධක කොටසක් ජන්මානුහාවීමකින් තොරව ශාකයක පවතින ඕනෑම වර්දක කොටසකින් පුතේ නවශාකයක් බිහි කිරීම අපි පුතේ අලිංගික හෙවත් වර්ධක ප්‍රචාණීයට සැහැඳන්නේ මිනි තින පුති අක්කපාන පත්‍රධාරයෙන් නව පැළ හැටගෙන තියෙන අවස්ථාවක් මගේ තන බටිතාමත්ම පැහදි රයිට් ලියගන්න පුළන් ප්‍රශනේ ියල ප්‍රශ්ට අදාල අපි කතා කරන්නකොට උත්තරි ලියගන්න පුලන් පපුති කාල අපි වෙලාලට කරන්න පුරදුවෙන්වනි පුති සමන්හිතන ඔබ ඒ අවබෝධෝබට තියෙනවා කියලා යිට හොයිපුොතේ අපි අමු ඉලක ප්‍රශ්ය ප්‍රශ්නන් ක එකයි පතේ කතා කලා වසන් කර යි් ඊට පස්ප හන පති තවත් හොඳ ප්‍රශ්යක්ක් අංක දෙක ශාකවර්ධක ප්‍රචාරණය වාසිය අවාසි සඳහන් කරනනික ඕනම ක්‍රමයක් ගත්තවත් පපුතති අපි දන්වා එක ඇඩවන්ටේජස් වගේ ිස් ඩවන්ටේ න පුේ ති ි දව පස් කරන ප්‍රශ්ියයා න දරපුතා නික්මනීම ප්‍රශ්යගන පිතක රගන්න ොලන් ු අපි බලමු අපි සමමාෝචන ප්‍රශ් යටතේ කතා කර ඊල්ළඟ ප්‍රශ්ට පුතේ හයිෝුණනකට අදාළව තමයි දපුතේ ශාක වර්ධක ප්‍රචාරණය වාස හා අවාසි සබධහන් කරන්න මේ වර්ද ප්‍රානය වාය වර්ද ප්‍රචානය කියපපුගම පපුති අපට කිය ොලන් මේකෙදී අපිට පුත මේ වර්දක ප්‍රචානය මගින් වසේ ඕනෑ කාලෙකද මේ පැළ ලබා ගැනීම සොඳහා ඔ ා ර දැ ජ මගේ ප්‍රචාර පොට ි දන්න බ හට ල ද වෙල අපට කාලයක් බල කන්න ෙ ැරක් හද ග ග ද ාි තු ැට ැබල දන්නු ැල ල් ැල ිට න ග දර ම අපි දන්නවා විශේෂෙන් හොතේ අපි දන්නවා මේකෙදී මේ ශාකයක ර්ද කොටස්මගගේ නවශසාක ලබාගැනීමේද අපට මෞෂාකයට සරු සමසාක ලබාගන්න පුුවන් ඉතින් මේක අආවාසිවිදි අපිට කිය පුුවන් අපිදන්නවා වර්දක ප්‍රචාරමද අපිට ප්‍රබේදන නව ලක්ෂණ සහිත ශාක ලබාගන්න බෑ මෂාකයට සමානශාක තමයි පුතමේකදී ලබාගැනීමේ හැකි අවතින්. රයි ඉති මේ කොටස් ලබාගන්න යනකොට මෂකයට හනි සිදුවෙන්න පුළන්දරුවනි එතින් මේකද අපිට හරි ඒවාගේ අපි දැන් බලයනපති පිළිතුරට අන්න්න අපිතුළ පතරතෙක්ක යි ප්‍රශ්න පුති ලයාගන්න පුළුව ගොලන්ට ඒක වර්දක ප්‍රචාණය වාසි හා අවවාසි සදහන කරන්න ලැකයන පති රයි් බල අපි කට්ටිමයම් වැඩ උළු ලියගන ඒතෙක කරගි කට වාසිවටයනපුති මේ බලන එක කාරී වගාවක් ලබාගන්න පුළුවන් පපුති එකාකාරී වගාවක් ලබාගන්න පුළුවන් රයි අපි මව හකට සරු සශක ලබගන්න පුළම ේෙද දැන් ශේෂෙන්ම අපිට වානජ වගාවගද එක කාරී පැල අවශයන පපුති ව්‍යාපාරයක් වශයෙන් වගාවක්රන්නකොට අපි කෙල්ල වගාවක්ර අපි වගාවක් පටගන්නනට අපි එක එකම ප්‍රමාණ කාරි පැළ බගත්වත් පති අපිට වාස එක කාලේකෙදී වගේ අසනු ලබෙන. ඒවානව නඩත්තු කටයුතු කරන්න ඒ කටයුතු කරන්න පහසුයිපති, ඒ කාරිී වගාවක් ලබාගන්න පුළුවන් විශෂෙන් අපිට පැලබාගන්න එක කාරි පැල බාගන්න පට ක් විශෂ සුද්‍ර චාන දගන්න ළ ප . රපන මේ අවස්ථාවක්කතේ සුදදු්‍ර ප්‍රාය ගැ ඉතින්ි දැන් පැලතවාාවනක හම පැළතර ගන්න බලනකට බලන්න ක්මැලෙක වගේන කෝකතරගන්නද කිය බලන්න හිතෙනවා අපිට සේරම පැලයක වගේති ඕන ඒගේ අපිට එක වගාවක් කරනකොට ව්‍යාරයක් වශයෙන් අපි වගවක්රනකො නැතවම්. ව්‍යපාරයක් විදි අපි පැලතවානක් පෞදත්ත කෙනන වාන පලතවාන කොගේකත් අපි පෞවත්තග න න අපට දැන් ඒ බෝග පැලවෙන්න පුලන් පතේ පැළතුර පැලවෙන්න පුළුවන් යිට් මල් පැලවෙන්න පුලුවන් විශේෂෙන්ම විසදුර පත්තරික ශක වගේම කැපූමල් පැලවෙන්න පුළුවන් පොතේ කැපුමල් ලබාගනීමට අපික්කකන පැවෙනව ශෂම ඇතුරේ මෝකෙට රෝස්ස වගේ වඩ පුළා පපපුති ජ බෙරගේ පුෂ්ි කැපූමල් ලබාගැනීම සොඳහා ඇ හදන ශාක වන්න පුළාන්පති ඉතින්ම මේ ව්‍යාපාරක් වෂයෙන් වානජ්‍ය වශයෙන් අපි වගාවක් පවත්ත කර නවවාගේ. තවනක් වානජ අපි පවත්ගෙන නම්පොති අපි එකද එකකාරී පැළ ලබා ගැනීම ඉතාමත්ම වැදගත් දෙන පපුතති ගාවගතඒ නිසා එකම එකකාරිී වගාවප පත්ත ගන පට එකකාරරි පල්ල ලබාගෙනම වශන ඒසදා ඒ එක වාසියක් පපුතේ අපිට විශේෂනම වර්ධ ප්‍රචාරණයේ වාසයක් විදියට අපිට එක හඳුරන්න පුළුවන් එනම් පපුොති අපිට එකාකාරීව වගාවක් ලබාගන්න පුළුවන්. ඒ වගේම හම රිමින් පැල පොදවාගන සොහ සුදුසුක්‍රමය දැ ජමග පෙ හ තු ල්ල ග ලම මගගේ තුර ාග න සිද ල අ ොල ප ර ද චද ශක්කේ කොල පට වෙලා ට ස න ද න ස් හට ො අවරු තුර වගගේ. චාණය කරගන්න ඉතින්ට වගක් විදට අවුදු ගන හම එකකන ලගන්න බ ොලිය නෝද නික හමරන හද නෝදහසක් වි අම්තුර මගරන න ඔන්න බජමගේින් ප්‍රා හො හම නත්තම් තිිට වැඩ රගන්න බෑ එක් පටකරෝපි පැලගන්න පුළුවන්දරනේ නැත්ත තේගේ අපිට . කොටස් ගන්න පුලුවන් පපුතිේ රහම වනම ශාක පැල ලබාගන්න පුළුවන් දරනේ. අපිට කොටස් වරද කොටස් මගින් පපුති අපිට පැල ලබාගන්න පුළුවන් පුතියහම අපිට පැල ලබාගෙන කරන්න පුුවන් පැළලබාගෙන විශේෂම වානජ ගාවගේ ද මේ සඳහ පටකරපන තාක්ෂයේ ප්‍රධාන වශයෙන් යෝදාගන්න පුළුවන් පපුති. රයිට් එහෙම් කරන්න පුළුවන්. ඒනම් අපිට මේ මහ පරිමාණය පැලනඋපාගෙන සහ සදුසුකම පපුතේ ශයක වර්ද කොටස් මගින් නවශ්‍යක ලාගෙන පති පිට අරග හිටවන්න පුුවන් පපු තිේ වගේ හියි. හරි එනම් මහා පරිමාණයෙන් පැළිපති ගැනීම සොදා සුදුසුකමයත් තමයි වර්රදක ප්‍රචාණය අප කියපු උත්තර මෙතනත් ති නම්පති වානජ වගාවකතිී වැදගත්ත නම්පතිය අපිට ඒවගේම සිටුවීමෙන් පසු ඉක්මනින් පල හට ගන්නවා මේගේ එක වාසියක් පති මෞෂාකයට සමාන ගුණාත්මක හා ප්‍රමාත්මක බවකින් යුත් මල් පල ආදිය ලබා ගන්න පුලුවොන් ඔන්න වාසිපති මෞෂාකයට සමාන ගුණාත්මක හා කොලිටියක සහ කොන්ටිටියක ප්‍රමාණාත්මක බවකින් යුත්තර හරි අපිට මල් හා පල ආදීපුතේ ලබා ගණන්න පුළුවන් වර්ධක ප්‍රචාරණයෙන් ලබාගන්නා ශාකමගේ හරි අපේ කතා කරේ වා සිටික එනම් පුතේ එකාකාරී වගාවක් ලබාගන්න පුළුවන් අපිට මහා පරිමාණෙන් පැලන පොදව ගැනීම සදා සදුසු ක්‍රමයක් පුතේ වර්දග ප්‍රචාරණය ඒ වගේම වානිජ වගාව ගෙද වැදගත්තනා පුතය අපිට සිටවවෙන් පසු ඉක්මනින් පල හටගන්නා පුතේ ඒවගේම මෞෂාකයට සමාන ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවකෙන් යුතු මල් පල ආදී අපිට ාගැනීමට හැකේ අවති නොවොදරුවටි හොඳයි අපි අඉිදිලී ඒ වගේ මේවායි අධිකලෙස පළදැරීමේ හැකියාවක් සහිතයි පති බීජ රහිත ශාක විශේෂ සහ ප්‍රබේධ ප්‍රචාරරයේ සඳහා ප්‍රයෝජනවත්ති නවා බීජ හටගන්න නැති ශාක විශේෂ සහ ප්‍රබේද සඳාපති අපිට මේ වර්ද ප්‍රචාරණ ක්‍රමය දාගන්න කුළන් බීජ හට නොගන්නා විශේෂ සහ ප්‍රබේද ප්‍රචාරණය කර ගැනීම සොඳහාපුතේ මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම යොදාගඩ භාවිතා කරන්න පුළුවන් අපට එකත් වාසියක්. එවගේම අපිට එකාකාරී අස්සනු ලබා ගැනීමට හැකි වෙන එකත් පුතේ ඇඩ්වන්ටේජ්ජ එකක් මේ වර්ධක ප්‍රචාරනේෂ අක වර්ධ ප්‍රචාණය ඇඩ්වන්ටජ එකක් වාසයක් විදියට අපිට හඳුන්න පුළුවන් මොනවාද පුතේ අධක ලෙස පලදැරීමේ හැකියාවක් සහිතයි පපුතේ එවගේ බීජ රහිතශාක විශේෂ සහ ප්‍රබේද. ප්‍රචාරණයේ සඳහා ප්‍රයෝජනවතින පතති බි ජහ ොගන්න නැත්තැ බජ හිත ශාක විශේෂ ස ප්‍රේධ ප්‍රචාණය සඳහා යෝදාගන පුළන්බපති ඒවගේම එකාකාරී අස්සනු ලබාගැනීමට හැකේ අවතියන බති හොද බති එකකාකාරී අස්සුනු ලබාගැනීමට හැකේ අවතිය නවාඒ එකතා කරේ බති අපි වර්ධක ප්‍රචාරණයේ වාසි ගැ දියබති අපි කතාක ලවසන් කර රයි පැහැදිලියගුළන් ඒවගේම අවාසිත්තිය නබපුති මේ වර්දක ඕනම හොඳයි ජොලි සුපිරිම කියලා සාර්ථකම කියෙන කියන ක්‍රමයක්පතිේ ඕනම ක්‍රියාවලයක් සට සියයක් සර සම්පූර්ණ අඟම්පූර්ණයනෑ පුත මේස්වාවික ලෝකය තුළ සාමා්‍යෙන් අපි දන්නවා ඕනම ක්‍රාවලියක වාතයන පපුතේ ප ොචර හොඳයි හොඳම කාරයක්ක්ෂමයි වඩ ආත්ම කාරයක්ක්ෂ කමයක්කිවත්පුත. ඒ වඩා හොඳම බෙස්ම කියනකෙත් පුතේ. අපි දන්නවා ඒෙත් ඩස්වන්ජ අවාසිතයන්න පුළන් හොඳයිම සුපිරිම කියන ක්‍රමවලත් පුතේ. සියයක් අපි දන්නවා අංග සම්පූර්ණව කොහොත් ලෝක නෑපපුතේ කිසිම ැනක ස්වභාවික ලෝකයේ සයටට සියයක් අපිට අංග සම්පූර්ණයි දැන් එහෙම කියලා දෙවල් නෑපුතේ ඕනමදේක ඇඩවන්ටේජස් වගේ ඩිස් ඇඩ්වන්ට න එකයි සාමාන්න්‍යෙද. හොඳ අයිම කියන එකෙත් හොඳ නැතිවූවා එක දෙක් තියනවය ගැන්නේ අපිට අවාසිතයම ඉතින් අපි මේ වගේ දේවල්ගෙන කතා කරනකොට විශේෂෙන්ම අපිට වැදගත්වෙන අපපුේ මේ ඉගන ගන්නකොට මේ දේවන් ඒ වගේ වාස වගේ අවාස ගැත් හනුවයි විභාගටත් අනුවපපුතේ ප්‍රායෝගක භාවතිවල් දත් මේ අවාස ජනගන හිටීම වැදගත්තෙනවා එෙක් ප්‍රචාරණ ක්‍රමවලල් එන දැන් අපි කතා කරන්න යන පපුතේ ොනවද මේ වර්ධ ප්‍රචාණ ක්‍රමේ ශක වර්ධක ප්‍රචාණ ක්‍රමය තියන අවාසි කියනෙක එකක් ක්ික දැනුමහ විේෂිවය කුසලත අවශ්‍යයයි ශේෂම ක්‍රතිම වර්ධග ප්‍රාන කම විදට මේ පටකරෝපන තාක්ෂනේ සුද්‍රචාණය වගේ ක්‍රියාවලි වගේම ද කිරීම ක්‍රියාව ගැන. පිට පුත මේ සදහ තාක්ෂණික දැනුම අවබෝධ යනු පහනුව ය ප ැතු ද ර ාවලක් ම සංවේදී ක්‍රාවලින් පතේ ජවාන හරි තත්වට ප ති ත් තේ පාලය ක ලද පරිස තත්ව අටතේ ද පපුතේ ක්‍රාවලි සිදු කරනන ක්‍රති රප ද්‍ය ා විතා කල ති ඒ එකද විශේෂෙන් ජීවාන හරි ත් පවත්වා ගේනේ කියාවල තාම සංවේදී ක්‍රයාවලින් පතේ සහ විශේෂ. ක්ෂණක දැනමපුහු සමේ අවෝදධ යන පතේ ද කිරීම ක්‍රම ලුදතේෙමයි නිවරදි ආකාරන්නේ ක්‍රියාවල අනුගමනය කරන්නවන පුතේ ඒන එක ඩිස් ඩ එකක පුතේ තාක්ෂණික දැනුමහා විශේෂිත කුසලතා අවශ්‍යන අපපුතක ඩස් ඇඩුවන් ේ එකක් අපිට අවශ්‍යයක් විදිට කියන්න පුළුවන් බලන්න තාක්ෂණික දැනුමහා විශේෂිත කුසනතා අවශ්‍ය වෙනවා. ඒවාගේ මේ සඳහා සුවිසේසි උපරම සහ තත්තා අවශ්‍ය පුතේ බද් කිරීමේදේ සඳ බද්ධ පිහි න ද අපට බදධකිරීමේ උපකරන ශන දරන ස බද කිරීම ටයුත්තුකද අපිටේද අවශ්‍යය පරන තියනවා ඒ වශපති පට රප ක්ෂනගත් ශාල මූලි වේදමක් න ත ැමින පො ැම ට ක් ොන අපිට වාගේ පීදන තාාවකයක්ක්කන ේද ට ල ක් ොන ස පි ඒ ස සුදුස විද්‍යාරනේ පාලිත පරිසරත් තියන පති සුදු්‍රජීවිීගගේෙන් තොර පරිසරයක් තියෙන්නොන ඇදරන ෙද රූපන මාධ්‍යෝනේ ගෙල්කාරකෝනේ. ඒ දව අව්‍යයි දවල් හදාගන්න ඉතින් මේ සඳහා රස්තාානික ද්‍රවී වගේ විශේෂිත මේදවල් ජීවාන හරණ කිරීම සහ කල්චේ කකාම කල සිදු කිරීම උපරනගේ විද්‍යාගර ලැමන ල කැබින ඒවා උපාන් ශාල ප්‍රමන අත්‍ය ක්ෂ ශල මලික දම දරන්නට දන තකට හ පතේ මකදගන්න ේ ඳහ සුවිසේසි උපගරණහතත්ව වශයන බදේ හරි පාලත පරිසර බදන ජ වන හරි පරිස තත්ව ලබාදෙන්න්නු විශේෂම පටක පන ක්ෂ ද ප චානය. ඒවාගේ මකුතේ මෙන්න අවාසයක් නව ප්‍රේද බිහිරගන්නබේ අපිදන්නවා ලංගි ප්‍රජන වාසයක් දිලා ප්‍ර කියන්න පුුවන් ඒදපුුති. අපිගේෙනනවා පුංසා ජායා ජන්මානු සංසේචනයෙන් හැදිල නේද යුක්තාානුවක් ඇද නිට පසේ කලේ කලේ විකසයෙන් ඇතිවන ජීවි අනත්තැ ඇතිවන ශාකපති. අපිගේ ෙනවා අපුති ඒක නව ප්‍රබේදනයක් පති, අලුත් ලක්ෂණ සහිත නව ප්‍රබේදවත් අම්මවත්තාත්වත්නවී අම්මගේ තාත්තකයිල් දොගේම ලක්ෂණ සංකල්නය වූ නව ප්‍රබේධනයක් පුතිේ නේද තම වර්ගයාගේ අකන්්ඩ පැවත් පතාහවරු කරගැනීමසදා ජීවින්, ප්‍රජනයකරන්නව නේද රපඩක්ෂන් අපි ජීවින්සාහ ජීවින්. කල් හඳු ్ ීවිී දක් න වි ේస ක් ష හඳුන න්න න ති. ඉතිං න. ගොල්ලු තම වරගයාගේ අකන්ඩ පැවත්ම තහවුරු කර ගැනීම සඳහ ප්‍රජනය සිදු කරනු. ඒනම් අපි දන්නවා ප්‍රධාන වශයෙන් පුං සහ ජායා ජන්මානු හාවීමෙන් සිදු කරනු ලබන ලිංගික ප්‍රජනනයේ ප්‍රධානවාසියත්තමයි පුතේ නව ප්‍රබේදන ඇතියවාපුතේ නව ලක්ෂණ සහිත ශාක ලබාගන්න පුළුවන් ක්‍රමයක් දමුත්පුතේ අපිට විශේෂයෙන්ම අලිංගික ප්‍රචාර්ණ ක්‍රම වලදී ජන්මානු හාාවීමක් සිදුවෙන් නෑපුතේ ශාකේම වර්ධක ගටස්මගින් තවයි නවශාක ලබාගැන්න්නීම. එනිසා අපිට ප්‍රබේදන නවලක්‍ෂණ සහිත ශාක ලබා ගැනීමට අවස්ථාවක් නෑපුතේ ඒක ඩිස් ඇඩවර්ටේජ් එකක් නැත්තන් අවාසයක් නව ප්‍රබේද ිහි කරගන්න වෑපතිේ ඒවගේම මෞෂාක පවතින රෝපණද්‍රවී ප්‍රමාණය අනුව නිපදුවේ හැකි පැලගාන සීමා සහිත වෙනවාපුති අයහපත් පාරිසක තත්තුවල්ට ඔරොත්තු දීමේ හැක්කයාවාඩුයි ඒවගේම විකෘරිති තත් ඇතිවීම අවධාන මක් පවතිෙනවාපති දාහරනක්වි ට ශුද්‍ර ප්‍රචාරණයේදී විකෘති තත්ව ඇතිවීමේ අවධානයක් පවතිනවා පුතේ අපි රයිට් හරි එනම් පුතේ නැවතසරයක් බැලූ දිස් ඇඩ්වන්ටේජස්ටික ආසිසිික තාක්ෂණික දැනුමහා විශේෂිත කුසලතා අවශ්‍යයන පුතේ ස්කිල්ස් අවශ්‍යය වෙනවා රයිට් ටෙක්නනිකල් නොලේජක වගේ ස්පේල් ස්කල් සවශ්‍ය පුතේ තාක්ෂණක ැනුමහා විශේෂිත කසලතා අවශය වෙනවා සුවිශේශෂී උපගණන්න සහතත්ව අවශ්‍යය පුුතේ මේකෙද අපි උදාහරනම් විදිහටම කතාගර ව ප්‍රේද බිරගන්න ෑැත අලුත් ලක්ෂණ නව ලක්ෂණ සහිත ශක භිකරගන්න බෑ මෞෂාකයට සමාන ලක්ෂණ සහිත ශසාකයක් තමයි ලැබේ. ඒවාගේම මෞෂාකයේ පවතින රෝපණද්‍රවී ප්‍රමාණය අනුව තමයි පපුතේ නිපතිවේ හැකි පැළගන සීම සහිත වෙනවා ඒ අනු. ඒවාගේමයහපත් පාරිසික තත්වොට රොත්තුදීම හැකාව අඩුයිපුතේ විකෘරත තත්ව ඇතිවීම අවධානක් පවතින අපුතිේ විකෘතත් ඇතිීමේ අවධරම පවතින උදාහන්නයක්වෙවිට ශුද්‍ර ප්‍රචරණයේ දී. රයිට. තිි අනවා ප්‍රශ් ංන්ක තුොටෙන් අහනවා ශාක වර්ධ ප්‍රචාණ කරම දෙක් සඳහන් කරන්න කිය අන්න බල පති. ශාක වර්දධ ප්‍රාන ක හ ප ප ප ්ට ිය ගන පත්තක ඩ රම ත්තර යාග නොට තර ඩ පිට හොද ගැමක් ම වැේද හරිුති. ල ති ප්‍ර්න් තුන කවද ොකද ුති ප්‍රශ්න් තුන හන්න්නේ ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම දෙක් සහන් කරන්නකගේල අපි මේේ විශෂන ම වර්ද ප්‍රාණය ෘතිම සිද්ද වෙනවා යයාගේම සභවික වර්දක ප්‍රචානය සිද්ධ වනවා කියලා දදුලපුතා අලත් දෙක්ක කතා කලති නො අප හනුවවා ශාක වර්දග ප්‍රචාරණ ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා. මෙ බති නං ඒ දෙකමතම අපට කතා කරන්තයෙන අන්කේක සවභාවික වර්දක ප්‍රචාරණී බුති අන්කේක පළවිනි අතම තේ ස්භවික වර්ධක ප්‍රචාණය බති දෙවනිය තමා පපුතේ අංක දෙක කෘතීම වර්ධක ප්‍රාණ කම රයිට් න්න පුුතේ ශක වර්ධක ප්‍රචාරණ කරම ප්‍රධානාආකාරයෙන් දෙකයි පපුතේ එක ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම තියෙනවා පපුතේ ඒ වගේම කෘතීම වර්ධක ප්‍රචාණ ක්‍රම තියනවා දරුවන රයි් පලවිනි තයි ප්‍රශ්ටන්කතුනට පිළිතුර ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම දෙවක පුතේ කෘතීම වර්ධක ප්‍රචාරණ ක්‍රම හරි අපෙන් ආනවා හත ග ති රද ප චාන හ න. බහවි ො බෝ ැන ෞ හ ි තුර ේ බ ක නස්త වැඩ ස් ාව බව ප ි වට පිළිතුරු. අපි තිීර්ණ කරනොට පිර තොරගන්න පති අතිශයින්ම මෙන්න මේදේවල්ල අපිට වැදගත්වවා පති ඒ දැනුම අවබෝධීතිය නිකාම පඩන් කරන්ගෙහිල්ල කියවල උත්තරලියන්න හකිියාවක් මෑපතතිේ හරියට අවබෝධයෙන් එදේවල් ප්‍රශ්න පල්ටතුල් උත්තරලියල හරුවවෙලා හරුවෙලාම එදවල් හරියට සිද්ධාන්ත කරනු මතකතිතයන පාඩන් කරල ඒ අනොතම අවසන් විවාහ සඳහ ක්‍රමන ක ල සදනන් වෙන්න්න පුතේ රයි ගං ෙඩියන්න වගේ පාට හිල්ල පි උත්තර කට පාඩන් කරගහිහ ලියන්න ෑැපති අබෝධෙන් ේදේවල් කරන්නො පඩන් කරන්න තොන ොත්. ස්භවික වර්ධ ප්‍රචාරණය හඳුන්වන්න කියා කියන පති රයි බලන්නක වර්ධක ප්‍රචාරණයේදී භාවිතාවන ස්වභාවික ක්‍රමවනුයේ බෙදීමහා වෙන් කිරීම ඩිවින්න් සැපරේෂන් එක කියන්නේ ශාක සතුව පවතින ස්භාවික වර්ධක වව්වතමාපුතේ මේකදී භාවිතාවන්නේ අන්න බලන්නකො ඒනං විශේෂෙන්ම බලන්න කොම මේ වර්ධක ප්‍රචාරණයේදී භාවිතන ස්වභාවික ක්‍රම තමයි වර්ධක ප්‍රචාරණයේදී භාවිත ස්වභාවික ක්‍රම තමයි බෙදී මහා වෙන් කිරීමම් අපිකිෙනවා වි සප ඉතින් ශාක සතුව පවතින ස්වභාවික වර්ධකවියව්හුව තමයි මේකද ප්‍රචාරණය සොඳහා භාවිතා කරන්න බලන්න කෝම කෝම්ස් ගහල නේදපුුතේ හරි එචකොට රයි සෝම්ස් නේදපුුතේ ඉංගුරු හරි දැං අපට කෝමවලට උදාහරමයක් ගහල කිරියල්ල කෝම අපි කියවා මේවට අපි කියනවා භූගත කඳන් කියලදරුවනේ. භූගත කඳන්. ස්වභාවික බූගත කන්න්වා ස්භාවිික වවර්ධ ප්‍රාය වව විදිර අපිට කියන්න ොළොමුතිේ කෝම යිසෝම යිසෝමයක් කියැබවාම පිදන්නවා පොවමත පොලොවට සමමාන්ත්‍රෝ වැඩින භූගත කඳන් පුතේ ඉංගුරු කහ ෑනස් වගේ දේවල් අපිට හඳුරන්න පුල අපි දන්නවාා බුතේ බලන් පොලොවට සමාන්තරෝ වැඩින බූගත කදන් ඉංගුරු හ කැෑනස් වගේ ගට්ටේ නේද පුතිෙම මේන ගුල දැ ඉගුරු ගත්තහාව මෙයා පොළවට සමාන්තරව වැඩම රමි පොලවට සමාතරෝ වැඩන භූගත කදන් පුතේ පොට සමාන්තර වඩ බූගත කදන්න කවුද රයිසෝම කියන්න එඩවට මේ ට බගත කදන් විදිට හඳුනපුලන් පුතේ රයි සෝම කෝම ඉස්කන්ද ආකන්ද බල්බ ඉස්කන්දා කන්දක බොම අපි දන්නු අර්ථතා පල්නේද පුතේ කඳදේ පාර්ශයකය තම හටගන්න ර අප හඳු න පු වන්නේ දන දරු බී ලූු ලූුණු විදිරගත බිහඳු නොව පුේ බගත කඳ හරි ඒනං අපිට වරද ප්‍රචානයයේදී භාවිතාවන ස්භාවික ක්‍රමේදී පුතේ බෙදීම හා වෙන් කිරීම මගින් පුතේ ක සතුව පවතින මේ ස්භාවික වර්රදක ප්‍රජාක වවීම මේ ඇති භවිතාවන කෝම කෝම්ස් ගහල උදාහරන රයිසෝම ඉංගුරු බල්බ ලූුණු අපිට හඳුන් අන්න පුළුවන් පුතේ හරි ඉඩ වස තවයි නොස්කන්ද කන්ද ටියව්බස් කෙලක නවපොතේ උදාාරනයක් අර්තාාපල් නෙද්දරුන් කිරුල අන්නාසිවල ගන්න පුළුවන් පපුතේ දාවක ගොටු කොල ස්ටෝබෙරි රනාංස් කියෙලක නෝබි එවගේම බල්බිල ල්ල වගේ දවල්පුති අපි ගන්න පුුවන් මොරේයන් කෙසල් මොරේයන් නිපති කඩුපත් මොරේයියන් ජලපත් මොරේයන් ක කියලා ගන්නව අපිදේ සිටුවීම ස දා ලාවාගන්න මොරේයන් කාර අපි දන්නවත් කඩුපත් මොරේයන් ජලපත් මොරේයන් කියල කෙල්වල මොරේයන් ඉන්නවා පුතිකට ඒ ස්වාභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම විදියටට අපිට හඳුන්න්න පුළුව මංහිතන් දළපුතාලට පැහැදිලි ර් එතකට බලන් මේ වර්ධක ප්‍රචාරණයේදී භාවිතාවන්න ස්වභාවික ක්‍රමයවෙන්නේ බෙදීීම මහා වෙන් කිරීම කියන ක්‍රමේ දි ශාක සතුව පවතින ස්වභාවික වර්ධක වියූය තම මේකෙදති භාවිතාවන්නේ කෝම රයි සෝම බල්බ එවට උදාහරමක් තියන්. ඉංගුරු කහ කැනස් ගන්න පුළුවන් බල්බ ලූුණු කෝම ගහල කිරයාල කියෙනෙ එක. ඉස්කන්දාාකන්දෝලට ටීවබස් කෙනන අර්ථතාපල්පතේ කිරුල අන්නාාසි රයිට් අන්නනාසියෝ ලපේ දන්නවනේ දරුවනේ. හරි අන්නා සිෂාක රයි් හරි එතකොටට දාවක රාණ ස්වපිහඳනුවා මොනවද පුේ ගොටුක් වල ස්ටෝබිරි වගේ දේවල් පපුති බල්බීල ඒවගේ අපිට විස්තරාත්මක කතා කරන්නන්නේ මේ ප්‍රචාණ වවේ වගන කතා කරන්නේ මේ කොටස් සපිට මේ ස්වභවික වදක ප්‍රාන් කම ද තන්ට මට කියල් ද ශන ත එඒවගේම මොරයි යන් කැසල් කඩුපත් ජලපත් මරෝ යන්ගැ ගැ නෑ දරුණය අපිට මේ බලන්දරුන් කූම මෙ බල ඉංගුරු ධාව කරන්න ස්ටෝබිට ගොටු කොල වගේ මේ බලන්න මේ කඳේ පාර්ශෂකෝ බූගත කදඳේ පාර්ශික හට ගන්න මේ බල නිස්කන්ඳදා කන්ද ර් හරි මේ අන්නාස කිරුල හරි බ බල්බිඩ මොරෙයියන් කෙසෙල් මොරෙයියන් ගන්න පුලුවන්න්නේ කැසල් මොරේයන් මේ කෝම ඇත රයිසෝම මෙතන කෝමයක් මේ කෝමයක් කිරියල ගහල වගේ දේවල් කිරියාල මේ රණස්ල ධාවක ගොටු කල ඒවගේ ස්තෝබිරු වගේගට ස්කන්ධදාකන් දරතා පාල් රයිට් ඒවා අපිට ගන්න පුලන් මේ රයිසෝම මේ ගු හ ෑන ස් ගේ දේවල් ොෝො මන්තර ඩන බ ගතකඳන් රයි සෝම මේ කිරූල අන්නාසිවල හරි ඒවාගේ මේ බල්බ ලූනු ඒවාගේ දල්පන මේ බල්ිල කෙල් ොරේයා ලුපත් රය සජල ප රයන් කියෙලාක ම දැක්කම ඔබ දන්නවාමව සොභාවික වර්ධක ප්‍රචාරක වියහෝයිදට අපට හඳුන්න්න පුළුව. හොඳ දරුණනේ අප ල්ළඟ ප්‍රශ්ටයයාම සබහහික වර්ධක ප්‍රාණ කරමේ වාශය වාසී කතතා කරන්ඩ යන්න පතිේ රයි. මේකෙදඒකාරරි වගාවක් ලබාගන්න පුළුවන් පුතේ සස්වභාවිික වර්ධ ප්‍රාන ක්‍රමේ දීත් අපටේඒකාරරි වගාවක් ලබාගන්න පුළුවන් පපුති තාක්ෂණික දැනුහා විශේෂි කුලතා වශවෙන් ැහැපති ශේෂත්‍රේදී පැල පහසුවෙන් ස්ථාපනය වෙනවා වියදම අඩුයි පරිහරණය පහසුවි පති. බලන්නකෝ සෝභාවික වර්ධක ප්‍රචාණ ක්‍රමේ වාසිටික පති අපිට ඒකෙදත් එකකාරී වගවක් ලබාග පුළම මේ වර්ධ ප්‍රාණය වසයවලට අපි ත් එකක් නද බති එක කාරරි වගවක් ලලාාග පුළන් දන් අපේ අරේ වර්ද ප්‍රානය පොද ර කට තන ස්භවික ර ම දකම තිව අපික විශේෂ ක්ෂනය දම වශ්‍යරමයක් ක මේකෙදී අපි කියන විශේෂය අස්වලට කතාකරා මේකද අපි නවා අපිට ස්භවික වර්ධ ප්‍රාණය බතේ තාක්ෂණක දැනුම හා විශේෂත කුසලතා අවශ්‍යවෙන්නේ පැහදිලනේ. ඒගේම ශේෂත්‍රේදී පැළ පහසුවෙන් ස්ාපනය වන පපුතේ මේකෙද ශේෂත්‍රීදී පැල පහසවෙන් මේේවා ස්ථාන වෙන ඉංගු කහ නස්පියයක්කේබපුදවලපති ඔ පහසුවෙන් ශේස්ත්‍රීදී ස්ථාපනය කරන්න පුළුවන් ස්ථාපනය හරි මොනොෝද ්‍රයිසෝම බල්බ කෝම ස්කන්දාාකන්ද ඇපති ඇපති දාභ කරන්නකය ගොටු කොලෙම් බලන්නන ොඩිග අපි ටෙක් දාල තිබත් ඒවාටගල පැලන නික නිකනුත් පැලි නො භහයකු හරි එතකොට වියදම අඩුඉපතේ වියදම අලු ඒ සොදා ඒවාගේම පරිහරණය පහසු පරිහරණය පහසු යි හොඳයි අවාසිවජානා පුතේ විශාල ප්‍රමාණින් පැළ ලබ ගැනීම අපහසු වෙන්න පුළුවන් පපුතේ අර කෘතිම වවාර්ද ප්‍රාන ක්‍රමෝල්දි වගේ පටකර පේ සුදු්‍රචාණනිද වගේ විශාල ප්‍රමාණයක් පැළ ලබා ගැනීම අපහසු වෙන්න පුළුවන් වසර පුරාම අ කණ්ඩුව පැල ලා ගැීමට නොහැකි වෙන්න පුළුවන් පුතිය දිගු කලක් ගබඩා කර තබා ගැනීමට නොහැකි මෞෂාකේ මගින් දුහිත්‍රෘෂාක රෝගහා පලිපෝදවලින් ආසාධනය වන්න පුුවන් පපුතේ අකණ්ඩ වර්ධනයක් සිදුවන බැවින් තවානක් තබාගත නොහැකි. අකන්්ඩ වර්ධනයක් සිදුවන බැන් පපුතේ තවානක්තියාගණඩ බැහ ඒවා තමයි මේ ස්වභිකවර්ධ ප්‍රාන ක්‍රේ අවාසිදධික ගන්න පුළුවන් පපුතේ විශාල ප්‍රමාණයයක් පල ලාගනීමට පහස වන්න පුුවන්ට පටකරපන ුද්‍ර චාද වගේ වසර පුරා කණ්ඩෝ පැළ ලබා ගැීමට නොහැකි වන්න පුළුවන් පපුත. හරි. දෙගු කලක් ගබඩා කරලා තබා ගැනීමට නොහැකි මෞෂාකයේ මගින් දුහිත්‍රෘෂාක රෝගහා පලිබෝධලින් ආසාධනය වෙන්න පුළම් පපුතේ මෞෂාකයේ මගින් දුහිතරෂාක, රෝග හා පලිබෝධ මගින් ආසාධනය වෙන්න පුළුවම් පපුතේ ඒවාගේම අකණ්ඩ වර්ධනයක් සිදුවෙන් නිසාපුතති අපිට තවාරක් තබාගත නොහැකි ර පැහදිලී අප නොඉදිරීට ප්‍රශ්නාන් ගහය බුතුුවේ අපි ස්භවික වර්ධක ප්‍රචානය ගැයි කතා කරේ අපි කියෙනවා කෘතිම වර්ධද ප්‍රාන ක්‍රම හදුන් වන්නගේ ඔන්නව ටකම තු පිට විශේෂන සිලබසගේ කතාරන් පුති අපිට මේේකද විශේෂෙන් මේ අත අපපි පටකරපනය සුදු්‍ර ප්‍රචානය ගැන කතා කරන්නවා දරුවන්නේේ යිට් ෘතිම වර්ධක ප්‍රචාන්න කම ගැන ඒතකක් විශේෂම පටකරෝපනය සුදු්‍රචානය ඒකටයි අයිති වන පපුති කෘතිම වර්දක ප්‍රචාන කරමල් ටයි දෙක අයිතිවෙන්. අපිට කියෙනවා ෘතිම වර්ධක ප්‍රචාන කම හඳුන් වන්න කියෙලාපියන්ක. යි මෙන්න බති ප්‍රධාන වාර්ධග ප්‍රචාන ක්‍රමතික තියෙන පපුති අපකිවියටට අමතරුව ශක කැබලි පතේ ශක කැබලි කටින් කෙ කින පුතේ අපි ශාක කැබලි මගින් පුතේ බද්ධ කිරීම බඩන් අතුබැඳීමම් ලේරින් ශුද්‍ර ප්‍රාන ත මයික ප ග ුද්‍රාය න පටකරූ පපනීම අවස්ථාවක් මෙන්ඩ ේටි තති භාග රගල නින වර ම පුතේ ංන්ක එක මේ ස්වභාවික පෘති වාර්ධක ප්‍රචාණ ක්‍රම සඳහන කරන්න කිවොත් පුතේ ශක කැබලි අංකේක ශාක කැබලි පපුතේ අංක දෙක බද්ධ කිරීම අයිති වනිත් කෘතිම වර්ධ ප්‍රචාන ක්‍රමයකට බපුතේ බඩින් ඒවගේම ලෑයරින් අතු බැඳීම අයිතිවෙන්නෙත් පුතේ අතු බැීමයිතිට ලේරන් අයිති වනිත් කෘතිම වර්ධග ප්‍රානිට ුතේ සුද්‍රචාරය ඇ මයිකර පපගෂන් ගේම පටකරූපන යිතිවෙන්නෙ පපුතිබි කෘතිීම වර්ධ ප්‍රජාන ක්‍රමෝට න හතරක් කතා කරා පුතේ අපි කෘතිම වර්ධක ප්‍රචාරණආකාර හතරක් කතා කරා පුතේ අතු ශාක කැබලිපුතේ ශාක කැබලි කටින්න්ස් කටින් ඒවගේම බද්ධ කිරීම බඩින් වගේම ලේරින් අතුබැදීම් පුතේ ඒ වගේින් පපුතේ ශුද්‍ර ප්‍රචාරණය අප කියෙනවා මයිකර පොපගෂන් අපිට හඳුන්න පුළුව එනම් පැදිලි දුව පති ප්‍රශ්නි වුණන අපේ කෘතිම වර්ධ ප්‍රාණ ක්‍රම හඳන්න කල පුතේ න මෙන්න කෘතිම වර්ධ ප්‍රාන ශක කැලි මගින් පත. ද් කිරීම මගින් පල බාගැීම ඒවගේම අතු බැඳීම විස්තරාත්මක කතාගලදන පුතේ මෙතන ප්‍රශ්ානො අප මේවා කැටියීම කතා කරන්නේ විශේෂෙන්ම ියෝගත ප්‍රශ්්‍ර මදිලි ආකාරයට ඒවගේම සුද්‍ර ප්‍රචාරණය මතද්‍යනපුතේ මෙවා මේ ආකාරයටම මේටික සඳහන් වැඩුවන පුොතේ ශාක කැබැලි බද්ධ කිරීම අතුබැඳීම සහ සුදදුර ප්‍රචාරණය බයි්රි හරියට මහැරි නිවරදි දුළල තාලි තාමත්ම පැහැදිලි හරි අප අන ප්‍රශ්ටාන් කහතට ද රීම මගින් වර්ද ප්‍රානය සිදු රීම හඳන් වන කියීම හොද ප්‍රට බලන්තතකටම අවෝධ දරුවන පට ඔට තියවන මේ පඩක් සිද්ධන්ත කොට සි කතා කරලාවසං කර තියෙන් අපි විශේෂෙන් දැන් කතා කරන මේ සමාලෝචන ප්‍රශ්නනාය වියකට අදාළුවයි පපුති ප්‍රශ්ටංක අපින්නේ ප්‍රශ්ටංක හතේ බද්ධ කිරීම මගින් වර්ධක ප්‍රචාණය සිදු කිරීම පති හඳන්වන්න කියළ කියයන් බදධ කිරීම මගින් වර්ධග ප්‍රචාරණය සිදු කිරීමයි හඳන්වන්න ක කියලා කියන්. අපි දන්නවා බද්ධ කිරීම කියන එක ගත්තොත් ශාක දෙකක් වෝ ශාක දෙකක කොටස් එකම ශාකයක් ලෙස වන පරිදි ඒකා බද්ධ කිරීමතමා පතේ බද්ධ කිරීම කියන්න. අපි දන්නවා මේකෙද විශේෂෙන් අපිකිනවා ග්‍රහක අනුජ බද්ධ රීම සොදායි ෙදා ගන්න ශාක කොටස් යන මූල මණ්ඩලයක් සහිත මූල පද්ධතියක් සහිත ශක්තිමක් ශාකය ක තවයිකපුතේ අපි අනුජයක් වෝ අපි අංකරයක්ක රකකි ලක් බද්ධ කරන්න පෙදන අකුර බද හරිකිි ද් ක කිය බද කර න පති. ඒති විශේෂෙන්ම මේ යොදාගන්නා අනුජේ අනුජ ගාහ සම්බන්ධන්න පුතේ එක මොලේ ශාකතර තමා පපුති ද්ධකිරීම කරන්න ඉතින් අපි දන්නවා බද්ධකිරීම යොදාගන්නේ දිවිබීජපත්‍රේ ශාකතර පමණයි මොකද දෙබීජපත්‍රයේ ශාකෝල අපි දන්නවා ශෛලම පොෝවම ශයිල් ම කෝම වසයෙන් වෙන්වෙන් වසෙන් සනාල කලාප පිටත්කතින් නමුත් ඒක බීජපත්‍රේ ශාකෝල විසරුණු සනාල කලාා පයිතන් මේ සයිල්ල අපි දන්නවා සනාල පටකයිස්කෙනෙ ස් පර්ෂ වන්නඩෝඕ හොඳින් පපු. මේවා බද්ධය සංගත වෙන්නඕන පති බද්ධ අතර මේ බද්ධ සන්ධය අතර මේවා අතර අසංගතියක් තියෙන්න්න බෑපති අනුජ ග්‍රහක අතර අංගතියයක්ත්තියෙන් අ සංගතයක්ත්තියෙන්න්න මේ වගේ මේ විශේෂෙන්ම සනාල පට ස්පර්ෂ වෙෙන්න්නන පපුතිේ කැම්බියම්ට එකෙ එක ස්පර්ශ න්න ඕන ඒක නිසා පිදන්නවා දයි බීජ පත්ත්‍රී ශාක අතර පමණයි බද්ධ කිරීම සිදුවෙන් එනම් උකදපුතේ බද්ධ කිරීම කියලා කියන්නේ පිදන්නවා අදැට මන්දරු ඉගරඟතියෙන ශාක දෙකක් හෝ ශාක දෙ කොටස් එකම ශාකයක් ලසමන ශාක දෙකක්කෝ එමනත්තම් පුතේ ශාක දෙක කොට අපි එකම ශාකයක් ලෙස වර්ධනය වන පරිදි ඒකා බද්ධ කිරීම තමයි පපුතේ බද්ධ කිරීම කියලකන්න මේ බද්ධ කිරීමේදී ශාකයේ දරා සිටිනු ලබන මූල පද්ධතිය අයත්වන කොටස තමයි පපුතේ අපි ග්‍රහකය කලකයන්. ඒ වගේම බද්ධ කිරීම සඳහා ලවාගන්නා අංකුරේ හෝ රිකිලි කොටස තමා පපුතේ අපි අනුජයේ කියලා හඳුන්නන් මේ බද්ධයෙන් පසු මේ කොටස් දෙක එකන හාවී ග්‍රහකේ මත අනුජයේ සම්පූර්ණ ශාකයක් ලෙස වර්ධනයවීමට ඉඩ දින ලබනවාපති බද්ධයෙන් පස්සේ මේ කොටස් ග්‍රහක අනුජ කොටස් දෙක එකන එකට යාවෙලා මේ ග්‍රහකයේ මත අනුජයේ සම්පූර්ණ ශාකයක් ලෙස වර්ධනයවීමට ඉඩ දෙනු ලබනු අතිශේ වැදගත් පති හරි පැදිරන්නේ බලන් එතකොට ශාක දෙකත් එමනැත්තං ශාකොට ශාක දෙකක කොටස් දෙකක් එකම ශාකයක් විදියට වර්ධනයඕන පරිදි ඒකා බද්ධ කිරීම තමායිපුතේ බද්ධ කිරීම කියලා හඳන්නන් එතකොට මේ බද්ධ කිරීමේදී ශාක දෙක දරා සිටින්නේ මේ ශාක කොටස් දෙක ශාකයනත්තම් මේ ශාකයේ දරා සිටින්නේ මූල පද්ධතියේ අත්වන ශාක කොටස අර විදුුණ ැබුරු විට විහිදුුණු මූල පද්ධතතියක් සහිත ශාකන ්‍රහකෂශක විදිරිදාාගන්න එයා ත මහිරං ශාකය දරාසිටුන් ලබන මූල පදධතය අයත්වන ශාක කොටසට ග්‍රාහකය කලාපි කියන්. ඒවාගේම බද්ධ කිරීම සොඳහා ලබාගන්න අංකොරේ හෝ රිකිලි කොටසාි කියන්න පුතේ අනුජයේවිදියටයි එක හඳුන්න. ඉතිං මේ දෙන්න සම්බන්ධ කල්ල බද්ධ කිරීමට පස්සේ කොටස් දෙක එකට යාවෙලා, ග්‍රහකයේ මත අනුජය කවුද සම්පූර්ශාකයක් ලෙස වර්ධනවීමට ඉඩ දෙනෝ මොකදපුතයකිවේ බද්ධයෙන් පස්ස මේ කොටස් දෙක ගැන ග්‍රහකය සහ අනුජේ ර අනුජයේ විදිහට අංකුරයක්කෝ රකිල්ලක් යුදා ගන්න පුළුවන් එනම් මේක හාුනාට පස්සේ බද්ධයෙන් පස්සේ මේ කොටස් දෙක එකට යා වෙලා මේ ග්‍රහකය මත අ මූල ම්ඩලයක් සහිත ශාකය මත මේ අනුජයේ සම්පූර් ශාකයක් ලෙස වදනීමටිද අපට අනුජයේ ලක්ෂණ සහිත ශාකයක් තමයි ලබා ග්ඩාවශ්‍යවෙන් කන්න දෙකේදීම පළදාව ලබාදන ශාකයක් එකකාරී ගුණාත්මක පළදාවක් ලබාදෙන ශාකයක් රෝගොල්ඩ ප්‍රතිරෝධී සාකයක් ඉතින් එෙන අපිට කන්න දෙකේදීම අස්යන ලබාදන ශාකය ලක්ෂණ සහිත ශාකයක් තම ි කර ගන්නඕනි අනුජයේ ලක්‍ෂණ සහිත ශාකයක් අපි අවශ්‍ය වෙන් එන මේ විදිට ග්‍රහකය මත අනුජයේ ලක්ෂණ සහිත ශාකයක්වර්ධනයවීම සිද්ධ වෙන පතේ ද කිරීමේ මගේ තැ ගුල යාගන්න නැති ඉතාමත්ම පැහැදිරීපති උපරීම පැදිි කරල ප්‍රශ්නය සහ පිරපිය ග ප්‍රශ්නනාකාට යනපතේ බද්කිීමේ වැදගත්තමම් පැහදිි කරනගේ අනිවාරෙන් විවාහ හ පති ද ශ කලින් අවුදුල හලති නොමේ අතු බැඳීම ක්‍රාවලි ක්‍රමේද පැහදිලිරන්න කරපපුතේ අලුතේ මේේ පර දුව දරුවන් හන්න පුලේ දකරීමේවාශසයවාසි හදර ද ර හ ද ා හරි බද කිරීම ක් තර හන ම ද ර හප බද්ධ කිරීමේ වැදගත්කම පැහැදි කරන්න යන් අප අනපතේ බද්ධ කිරීම වැදගත්කම් මොල්ට හරි ප්‍රබේද වෙනස් කිරීම මොකදපති මේ ප්‍රබේද වෙනස්කිරීමෙනින් තේරුවා ප්‍රබේද වෙනස් කිරීමම් ඒන් පවතින ප්‍රබේදයක් වෙනුවට වෙනත් හිත කරලක්ෂන සහිත බේදයක් පවත්වා ගැනීම සහඳහ බද්ධ කිරීම අවශ්‍යය. දැන් ්‍රාහක ශාකයේ විදිර තෝරගන්න එකන්නේකදී පත්දැන් රජුසාාකයක් කජුෂා කතර සිදුකරන බද්ධ කිරීමකදී. අපි දන්නවා මේ විශේෂයෙන්ම අපි පැලුම් ෙකිලිබද්දය සිදු කරන්නේ තුනි පොත්තක් සහිත පහසුවෙන් අංකුර ගලවා ගන්න පහස චාක සසදැ ජුෂාගේ ත්මම් තුනි පොත්තන්නනි පපුතති. අපි කජුශාක බද කරගන්න අ වශ්‍ය වෙන ගොට අපි සෙල ්‍රහ පළලහදාගන්නු. එක අන්නන්නේ එකකදී පමණක් අස්සුර ලබාදන ජුෂාකවල බීජාගෙන තවන්දාලා අප එක පුකවානු කුල්ල ජලපෝර සපේලා එක නට් අවස එකක්ක දල් ග්‍රහක වශය පරිසර තත්තු ල බාදී ඒක වර්ධනය කරගන්න පැන්සුලක් පමණ ප්‍රමාණයටට වද වනට පස මුල බන්ඩලේ පැතුරු මඩ මන් ලක්හිේ ශාක්‍ය අපියයාගේ පොලොමට ම දම් බදදුුණ පස්මට්මීදම් සෙට්මීට වික් විසිපහක් එහෙලින් ශාක කද තිරස් කැපපුමක්යද? ස්කක් ද රගන තිරස් පමක් දර ශාකය හරි මැදීන් හරි මදදිින් පුතේ පහල්ද සෙන්ටිමිඩ් පහ පමණ ගැමරට සිරස් පැළුමක් සිරස්කපමක් දර හරි මැදී එතකොට අපි අනුජ විදිට තෝරගන්නන්නේ හරිකිල්ලක් පැළුම්රරිකිි බදයන අපි එතකොට මේ අනුජයේ විදියට නැත්තං රිිහිල්ලක් විදිට තෝරගන්නේ කන්න දකේ දීම අශන ලබාදන සාාකින් පපුත රක ල්ලක් පාගන්න ටිල විශේෂෙන් දු දානවස්ථාවද පාගන්න අතක යනමත ද නස්ථාව ද කිලි පාගන්න රැකිල්ක් යිශාකෙන් පපාගන සුදුසුර කෙල්ලක් පාගන එක එක තර මේ දෙපැත්ත කූනක අකාරයට රැහල. අපි අර සිර පම යොදතු ග්‍රහකශක සැලම තුට ඇතුල්රල පපුතේ හරිටේ වයිස් පර්ශෂනේද ඇතුු කරල මේ ද්ද පහස හල බද පට ලින් ෙනන පට ලින් වෙල හලින් තමයි ට දන්නේ ජල තුලින් ල ප හ යි පැලු ිකිිල බදධය. එතු ානුද ්‍රහකනජ සම්බන්ධලන්ති පිතුර ම දර රගන්න මෙ එකකටයි එන. පවතින ප්‍රවේදයක් වෙනුවට වෙනත් හිතකර ලක්ෂණ සහිතේ. ්‍රේදයක් පවත්වා ගැනීම සහ තමයි බද්ධ කිරීම අවශ්‍යවෙන්නේ බලන්නු අපිය අර ග්‍රහක ශාකගේයට බද් කරල අනුජ ලක්ෂ කිර ලක්ෂණ න්න ශස වන ලබද ජුෂාකයක් තමයි බල ලා පරත් ව ලන්ු පවතින ්‍රේද න ද තේ න ද ති. පවතින ප්‍රබේදයක් වෙනුවට දුවේ පපුතේ අපි වෙනත් හිතකර ලක්ෂණ සහිත ප්‍රබේධයක් පවත්වාගැනීම සඳහ තමයි බද්ධ කිරීම අවශ්‍යවෙන්න පපුති. එනම් බලන්ඩ හරි. හරි ඒමගේම හ. විවිධ වර්ග ශාකතු කිහිපයක් එකම ශාකයකට බද්ධ කිරීමෙන් අලංකාර ශාකනනි පපදවාගන්න පුළුවන් ඒකත් කරන පුළුවන් පපුති විධ වර්ගවල ශාකතු කිහිපයක් පතය අපිට පුළුවහන් එකමශාකයකට බද්ධ කිරීමෙන් අලංකාර ශාක නිපදවාගණ්ඩ පුළුවන් පුතයකත් වැදගම්. ඒවගේම පලදැරීම සොඳහා ගත වන කාලේ අඩු කිරීම වැඩි අස්සනු ලබාගත හැකිවීම. දරීම සඳහ ගතන කාේ අඩු කිරීමවාගේ පුතති බලාපොත් රමේෙදී වැඩි අසනු ලබාගෙනීම කාර අස් වන්නක් ගුණනාාත්මක කාස් වන්නක්. වැඩි අස්සනු. ක්‍රමානාත්මකෝ ගුණනාත්මක ඉහලස්වවැන්නක් ලවාගැනීම අපේක්ෂ කනවා පතේ වැඩි අස්සනු ලබාගන්ඩ පුළුවවා. පැහදිලි ප්‍රබේදය වෙනස්කිරීමම් න පවතින ප්‍රබේදයක් වෙනට වෙනත් හිතකර ලක්ෂණ සහිත ප්‍රබේදයක් පවත්තා ගැනීම සදා බද්ධකිරීම අවශ්‍ය වෙනු. විධ භර්ගෂා කතු කිහිපයක් එකම ශාකයකට බද්ධකිරීමෙන්. අලංකාර ශාක නිපදවා ගන්නඩ ැකයාාති නොදරු ඉවගේම පළදැරීම සඳහා ගතවන කාලය අඩු කිරීම වැඩි අස්සනු ලබා ගැනීමට හැකියාව ලැබෙන හොඳයි ඇතැම් ශාක ප්‍රබේද සතු හිතකර ලක්ෂණ ප්‍රයෝජනීට ගැනීම බු සමහර ශාක ප්‍රබේද සතු හිතකර ලක්ෂණ ප්‍රයෝජනීට ගැනීම සඳහාත් බද්ධ කිරීම වැදගත්තෙනවා සමහර ශාක සතු හරි සමහර ශාක ප්‍රබේද සතුව තියෙන හිතකර ලක්ෂණ ප්‍රයෝජනයට ගැනීම සොඳහහාත් බද් කිීම දදාගන්නවා බද් රීම ද ගැනීම වැදගක්කවා. එක කියන්නේ විශේෂයෙන්ම ශාකයක සතුව පවතින කලින් පලදැරීමේ හැකියාව. හරි ඒවගේම ශක්තිමත් මූල මණ්ඩලය. ඒවගේම අහිතකට පාරිසරික තත්වවලට ප්‍රතිරෝධීවීම. ඒවගේම පලිබෝධ සඳහා ප්‍රතිරෝධයවීම වැනි ලක්ෂණ බද්ධ කිරීමේදී ප්‍රයෝජන වති්‍යනනාබපුතේ ර. මොවාද මේ ශාකයක තියනඒ විශේෂ ලක්ෂණපුතේ එක කලින් පල දැරීමේ හැකියාව කලින් පල දැරීමේ හැකියාව දෙ ශක්තිමත් මූල මණ්ඩලේ ශක්තිමත් මූල මණ්ඩලය ර් ඒගේ අහිත කර පාරිසරික තත්තවලට ප්‍රතිරෝදීවීම අහිතකට පාරිසරික තත්තොල්ට ප්‍රතිරෝදීවීම ඒවගේම පලිබෝජ සඳහා ප්‍රතිරෝදීීම පලිබෝධ සඳහා ප්‍රතිරෝදීීම වැනි ලක්ෂණ පුතේ අපිට බද්ධ කිරීමේදී ප්‍රයෝජනයට ගන්න පුළුව හොඳයි දරුවුණ එහෙනම් විශේෂයෙන්ම ශාකයේ සතුෝ පවතින මේ කලින් පලදැරීමේ හැකියාව ඒවගේම ශක්තිමත් මූල මණ්ඩලය අහිතකර පරිසර තත්වවලට ප්‍රතිරෝදීවීම ඒවගේම පලිබෝධ සඳහා ප්‍රතිරෝදීවීම වැනි ලක්ෂණ පුතේ අපිට බද්ධ කිරීමේදී ප්‍රයෝජනමත් වෙනවා. හරි. ඒ වගේම තේ ශාක නඩත්තු කරන්න පහන්සුයි ර ශාක නඩත්තු කටයුතු පහසුයි බල හානියට ලක් වූ මූල පද්ධති හෝ ඒ වගේම ශාක ප්‍රතිසංස් කරණය කිරීම ශාක කඳ අලුත් ඇඩියා කිරීමේ කටයුතු සඳහා බද්ධ කිරීම වැදගත්වා තේ ගැඹුරු ගැඹුරට විහිඳුණු නැත්තං පැතුරුණු මූල මණ්ඩලයක් සයිත ශාකයක් අපි යොදාගන්නවා ග්‍රහක ශාකයේ විදියට ග්‍රහක ශාකයට තමයි අප අනුජයේ ග්‍රාහක සහ අනුජාතර තමයි සම්බන්තාවයක් පවත්ත ගන්නේ අනුජයේ විදියට අපි අංකුරයක් වෝ රිකිල් ලක් භාවිතා කරනමු. අංකුරයක් සයිත පොත්තක් යුදාගන්නවා එහමනැත්තං අපි අංකුර කිහිපයක් සයිත රරිකිල්ලක් තමයි පපුතේ යොදාගන්නේ සක්‍රී අංකුර සහිත ්‍රිකිිල්ලක් තමයි යුදගන්න ඉතිං එහනම් මේ ෙති පපුතිේ මේ ශාක නඩත්තුව කටයුතු කරන්න පාසු වෙනවා එයන්. ඒ අනුව හානියකට ලක් වෝ මූල පද්ධතියක් හෝ. ශාක ප්‍රතිසංස් කරණය කිරීමට ඒවගේ ශාක කඳ අලුත් වැඩියා කිරීම කටයුතු සඳහා බද්ධ කිරීම වැදගත්තෙනවා අපිට මේ හානෙයට ලක්ව මූල පද්ධතියක් වෙනුවෙන් එක යොදාගන්න පුළුවන් එකැ ශාක ප්‍රතිසංස්රණය කිරීම කටයුතු සඳහා යොදදාගැන් පුළුවන් ඒවාගේ ශාක කඳ අලුත් වැඩිර කිරීම කටයුතු සඳහා බද්ධ කිරීම වැදගත්න තින්පුති මේ විශේෂවයෙන්ම කතා කරන්නේ අතිශය වැදගත් කරනු ඔබට විියහ්ගත මාදිලිය ප්‍රශ්නයකදී වගේ බහුවර්මාදිලයේ ප්‍රශ්නවලට අති සාර්ථකෝ පිඩිතුරළියන් පුළුවන් ආකාරයටයි. පුතේ මේ සිද්ධාන්ත කොටස්සල්ට අදාළ පාඩංවුවලට අදාළ සමාලෝචන ප්‍රශ්න සකස් කල්ල සූදානම් කරලා තියෙන්නේ දුවල පුතාල වෙනුවෙන්ම ඉතින් එනිසා ඔබට ඔබට වටිනු අදරුවනේ මේ පාඩක් අන්නේ වාරයම් ඔබට ඒසා මාර්ථයකට යන්න ඉහල සාමාර්ථකට අන්න ප්‍රතිඵලයකට ස්තරම යන්න පුළුවන් ආකාරයටයි පුුතේ මේ සමාලෝජන පස සකස්ර තියෙෙන සය වගේ ප්‍රයෝජන ලබා ගැනීම ඔබ සතුයි රයිට් හොඳයි අපි අම ඉදිරිීට වෛරස පරික්ෂා කිරීම සඳ බලන්නොකපුතේ මේ බදධ කිරීමේ වැදගත්කම් කතා කරන ගොඩට බල ඔබ බොහෝවිට මේ දේවල් ඉගන ගත් නැතුව ඇති නමුත් පුතේ මේ දේවල් අනි වාරයම ඔබ ඉගැ ගණ්ඩා වශ්‍ය වෙන මේ පිළිබඳ දැක් සාමානය බද් කකිරීම තු බැඳ. කියල කියනකොට එකක් මේවා සාමාන දේල් පොිදේවල්ලිදිදයට හිතාාන නමුත් මේවාගේ ගණඩ යන සිද්ධාන්තටිකේ තේරී අන්නේ වාර්යේ මාරගන්න ඕන පුොති අරගන තියන ඕන ඒවාගේ මෙ මේනි ප්‍රශ්නලට පිතුර ියලාල ියල ගුුවල අතමපට මේ උසස් පෙළ විභාගගේ කියන්නේ පුතේ මේක ඔබ දන්නවා මේ අනිවාර්යෙන්ම විශවවි්‍යාල දරුවන් තෝරාගැනීම සඳහ පවත්වන විවාහගේදී සම්පූර විෂ නිර්දේශම ආවරණය වන පරිදිී පුතයානෙදොලොස්නසයට වගේම හ ේ ල ශේ නිර්දශය ආරනය පරිදි පුතයේ මේ ප්‍රශ්හන එතකො දලපු තල ශේෂෙන් මතකතියා ගන්නන මේ උසස් පෙල එගෙනෙසා හොඳකාරූම දැන් මේවා සාමාන්‍ය පෙළටත් තියනෙන. පොඩි පන්තිවල් දත් මේ ශාක ප්‍රචාන්න කටයුතු තියෙනු. එතකොට මේ වර්ධක ප්‍රචාණ කර ගන කතා කරනවා. එතකොට දුවපුතයේ විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ මේ ඔබ ඉන්නේ උසස් පෙළ මට්ටබ මේ මට්ට මතම උසස් පෙළ මට්ටම. ඉතිං උසස් පෙළ මට්ටමට ගැලපෙන ආකාරයට ඔබ සතුව ඒ දැනුම සහ හැකියාව කුසලතාතියෙන්ඕන මේදේවල් ඉගනගන ඒ අවබෝධය තියෙන්ඕනේ අවබෝධය මේ සොඳ පිළිතුරීමට හැකයා ඔබ සතුකරගන්නඕේ. ඉතිං ඒක කරන්න්නවෙන්න ඔබ වැඩිපුරම මේ ප්‍රශ්න පත්තරවලට ප්‍රශ්නට මෝ දලා ප්‍රශ්නොට විසතු හදල ලියල ප්‍රශ්නොත්ත ප්‍ර්නලට පිතුර ල ියල පපත එක හරු කරගණඩවෙන් ඒ නම්පුතේමොකද. මේ වෛරස පරක්ෂ පරීක්ා කිරීම සහ බද්ධ කිරීම වැදගත් පුතේ ඒ නං වරස සඳහා ප්‍රතිදරෝදී නොවන ග්‍රහක පුතේ ර භාවිතා කරලා වෛරස හඳුනා ගැනීම සාහ ඒවා පැවත්ම පිළිබඳ පරීක්ෂණ පැවත්වීම සඳහා අපිට වෛරස ආසාධනය කිරීමේ ක්‍රමයක් විදියටත් බද්ධ කිරීම වැදගත්ते නො මොකද පුතේ වරස පරීක්ෂා කිරීමට ගැන වෛරස සඳහා ප්‍රතිරෝදී නොවනග්‍රාහක පති හරි හරි වර ඉන්ඩෙක්සින් පලාන්් තේ එතකොට එනම් වෛරස සඳහා ප්‍රතිරෝදී නොවනග්‍රාහක පුතේ වරස සඳහා ප්‍රතිරෝී නොවනග්‍රහක භාවිතා කරලා පුති වරස් ඉන්ඩෙක්සින් පලන්ස් භාවිතා කරලා පුතේ වෛරස සඳහා ප්‍රතිරෝධී නොවනග්‍රාහක භාවිතා කරල පුතේ අපිට වෛරස හඳුනා ගැනීමට වගේම අන්න බලඩ භාවිතා කර වෛරස හඳුනා ගැනීම හා ඒවායේ පැවත්ම පිළිබඳ ඒවායේ පැවත්ම පිළිබඳ මොනෝද පරීක්ෂණ පැවත්වීම සඳහාපුත පරීක්ෂණ පැවත්වීම සඳහා පුතේ අපිට වෛරසාසාධනය කිරීමේ ක්‍රමයක් වෛරසා ආසාධනය කිරීමේ ක්‍රමයක් විදියට ද් රීම වැදගත් වෙනවා බලන්නපතේ මොනතරම් වැදගත්ද මේ ක්‍රියාවලක හරි අපි අනුව ප්‍රශ්ංක නවේට අංකුර බද්දේ සහ රිකිලි බද්දේ වෙනස්කම් සඳහන් කරන්න කියලා කියන් හොඳ ප්‍රශ්වයක් අපි අම්පුතේ අකුර බද්දය සහ රිකිලි බද්දේ වෙනස් කම්මමුල්ට අංකුර බද්දේ අංකුර බද්දේදේ අනුජයේ විදියට එක අංකුරයක් භාවිතා කරන්න ත් මංකිම ගැන ප්‍රස් ගෙන තාගනට ප්‍රස උත්තර කතාගනට අකුර කිිගන කතා කර බද්ධ කරමගැෙන දුරපුතාලත්ක් කතා කර ඒනං අංකුර බද්ධේදී අනුජේවිතයට එක අංකුරයක් භාවිතා කරන්න මතකති ය අංකුර බද්දේ ද අනුජේලෙස බද්ධ කිරීමසා අනුජග්‍රහකට සම්බන්ධ කරන්නේ ඒනම් අංකුර බද්දේදී අනුජේවිතියට මතකති යන එ අංකුරයක් භාවිතා කරන්නේ සාපේක්ෂව සෙමින් වර්ධනය වෙන්නේ. ශක්තිමත් බවින් අඩුයි බද්ධශාක විශාල සංක්‍යාවක් කෙටිකාලයකින් ලබා ගණඩ පුළුවන් මෙමගින්. බද්ධශාක විශාල සංක්‍යාවක් කෙටිකාලයකින් ලබා ගණඩ පුළුව. අංකුර බද්දේදි අනුජේවිදියට එක අංකුරයක් භාවිතා කරන්න. අංකුර බද්දේදියේපුතේ අනුජේවිදියට එක අංකුරයක් භාවිතා කරන්නේ. ඒ වගේම සාපේක්ෂව සෙමින්වර්ධනයවෙෙන් සාපේක්ෂව හෙමින් වර්ධනයවෙන්නේ ශක්තිමත් බවින් අඩුයි ශක්තිමත් බවින් අඩුයි ඒ වගේම බද්ධශාක විශාල සංක්‍යාවක් කෙටිකාලයකින් ලබාගන්න පුළුවන් පපුති බද්දශාක විශාල සංක්‍යාවක් කෙටිකාලයකින් ලබාගන්න පුළුවන් හොඳයි රිිලි බදය ගත්තොත් පති රිකිල ද අපි අනුජයේලි සංකුර කිහිපයක් සහිත රිකිල්ලක් භාවිතා කරන්න පුළුවන් පුතේ එයාගේ වර්ධනය වේගවත් ඒවාගේම බද්දය ශක්තිමත් පුතය නිපදවාගත හැකි බද්ධ සාක සංඛ්‍යාව සීම සහිතයියට හේතුවවෙන්න රිකිල් ලබාගැනීමේ දී මෞෂාකයට ඇති හැකියාාවහා සීම සහිතවීම් අපි දන්නවා දළුදාන අවස්ථාවේදී ලබාගන්න නෑ පුතේ වර්ධක අවස්ථාව යොදාගන්න රජනක අවස්ථාව සහ දළුදාන අවස්ථාවේද මේ රිකිලි ලබාගන්න හි දළුවඇතිය අවස්ථාව ද රිකිල් ලබාගන්නය වර්ද අවස්ථාවයි යොදාගන්න ඒ නම් මතගතියාගන්න රිකිලිබදදේදී අපි අනුජයලිස්ස අංකුර කිහිපයක් සයි තරිකිල් ලක්බාවිතා කරන්න රිකිලිබදදේදී අපි රිකිිලිබදදේදී අනුජේවිදිහට අංකුර කිහිපයක් සහි තරකිල් ලක්තමයි භාවිතා කරන්න අංකුර හිපයක් සයිතරරිකිල් ලක් භාවිතා කරන්න ඒ වගේම වර්ධනය වේගවත්තයාගේ බද්ධය ශක්තිමත් බද්ධය ශක්තිමත් ඒ වගේම නිපදවාගත හැකි බද්ධසාක සංක්‍යාව සීමා සහිතයි නිපද වගන්න පුළුවන් බද්ධසාක සංඛ්‍යාව සීමා සහිතයි ඒකට හේතුව තමයි මේ අපි කලින් කිව්වාගේ මේ රිකිලේ ලබාදීමට මෞෂාකයට තියෙන හැකියාව පුතේ සමා සහිතවී අපිගන දළුදාන අවස්ථාවේදී රිකකිරි ලබාගන්න හැකිල් අයි අපිට මේ රිකුලු තෝර ගැනීමේ ද මේ ගැටළු ඇතිවෙනවා ඒ යන්නේ හේතුව තමයි රිකිලි ලබාදීමට මෞෂාකයට තියනෙ හැකියාව සීමා සහිතවී හොයිපුති අපිටී බද්දේට යනවා ප්‍රශ්නන්ක දය ටී බදය හඳුන්න්න කියැනපුති යමු ටී බද්ද ීබද්දය අංකුර බද්ධ ක්‍රමයක්පුතේ ටී බද්දේට අපියන්නේ උඩුගරු ද සහට යටකර දධය කෙලා කාරදෙකනති බතේ රයිට් උඩුගුර බද්ධේ දීප දන්වා ශාකී ඉසෙල්ලාම සිරස් නේදොතේ කදේ ඉසල්ලාම සිරස් කැපපුමක් යොදලා ඉඩ පස් අපි තිරස් කැපු ක් ලින් ද යටකු බද්දේදේ තිරස් කැපුම පලින් දන්නේ පික ආකාරය නේ දරුණනි පලිියක ආකාරේ අංකුරයක් සහිත්‍ය පොත කැල්ලක් තමයි පතේ ඇතුළ කරලා බද්දේ පහල සිටි හැලට වෙලීමම සුදුගන පික ආකාරේ පලිහක්ර පලිහක් දෙනන්නේ දරුවුණේ ක්‍රීඩා උත්සවල්දී පලහ පි දන්නවා නි පලිය පලිහකාකාරි අපිට අංකුරයක් සහිත කැබැලක් අංකර කැලල් පොත කැල්ලක් සයිත අකුරයක් සයිත පොතු කැල්ලද මතු යල නගන අප අරක්ට තුළ ඇතුල් කලා එක පහල සිටි හෙල්ට වෙලීම සිද්ධ කරට ටී බද්ද හරි ගාහකයි තෝරාගන්න ලන්ද ග්‍රහකයි තෝරාගන්නාලද අංකුරයක් ආස්විිතව පළමුුව ග්‍රාහකශාකි ග්‍රහ ග්‍රහකයි තෝරාගන්නාලද අංකුරයක් ආසිතෝ පළමුුව හරස් කැපුුමක් යොදා මේ පළමුද මේ පළමුුව මුලින්ම හරස් කැපමක් යොදලා පළමෝ හරස් කැපුමක් යොදා ග්‍රාහකයි තෝරාගන්නාලද අංකුරයක් සහිතව පළමුුව හරස් කැපුමක් යොදා එහි මැදින් සිට සිරස්ව පහලට හෝ ඉහලට කැපුමක් යදනවා. දැම් මේේ මැදිින් ඉඳල සිරස් මේ උඩුකුරුබද්දේද. සිරස්ව පහලට එමනත්නං යටටිකුරගේන සිර ඉහට ඔන්න හොම. උඩුකරු බද්දේනම් මේ ආකාරයට ටී අිකුරු බද්දේනම් මෙන දෙකම මංගිකත ැදරතිී. ් එනම් ශාකයේ තෝරාගන්නා ලද අංකුරයක් ආශ්‍රිතව පළමුව හරස් කැපුමක් යොදනවා යොදලා. එ මේ මැද ඉඳලා සිරස්ව පහලට හෝ ඉහලට කැපුමක් යොදන හරි කැපුමටී අකුරේ හැඩයට යොදන බැවින් කැපුම අනුව තමයිට උඩුකුරුටී හෝ මෙ බ මේක උුඩුකුරුටී අනිත්තක උඩ මල්ප යටටිකුරුටී හරි කැපුමටීකරේ හැඩයට යොදන නිසාපතේ කැපුම අනුව අපිට කියන්න පුළුවන් උඩුකුරුටී ෝ යටටිකුරුටී බද්දේ ලෙස මේ බද්ධ ක්‍රමය හඳුන්නන්න පුළුවන් ඊට පස්සේ රයිට් කැපුුමලාගෙන් කඳේ පොත්ත මදක් ඉවත් කරලා හරිැැ හරිද කැපුමලගෙන් කදේපොත්ත මදක් ඉවට ඔසවලා කදේපොත්ත දක් ඉවතට ඔසෝල කැපුමලගෙන් පිළියල කරගත් අනුජය ඒ තුළ තබා දවලුම යොදනවා. මංකීවර පලිහක ආකාරයේ කියල පලිහක ආකාරය කියලා රයි් එතකොට හෙනම් හරි පළමුුව ග්‍රහක තොර ගන්නල්ලද අංකුරයා සිත පළමුුව හරස් කැපුමක්යොදලා හි මැද සිට සිරස්ව පහලට හෝ ඉහට කැපුමක්ය දන මේ හරස් කැපුමක්යොද මැදසිට පහලට හෝ ඉහලට කැපුමක්්‍යෙදයි දෙකෙන් එකක් මේක හරි එමනත්තම් මේක හරි. එඩ පස්ේ ඉන් පසු කැපුමලගින් කඳේ පොත්ත මදක් ඉවතට ඔසවා කැපුමගලාගේ කඳේ පොත්ත මදක් කවර්ද ඉවතට ඔසවා. ිියල කරගත් අනුජයේ ඒ තුළ තබා වෙළුම යොද්නු ලැබි පිල්ල කරගත්තා අනජයේ ඒ තුළ තියලා වළුම යොදනා මේකද මේ කැපුම ටීකුරේ හැටියට යොදන බැවින් කැපපුම අනුව උඩුකුරුටී හෝ යාටිකුර ටී බද්දේ ලෙස මේ බද්ධ ක්‍රමය හඳුන්ලා දෙන්න පුළලුව උඩු කරටුව ෝ යාටිකුරුටටී විදියට බති මේ බද්ධ කරමය අපිට හඳුනුල්ල දෙන්න හැකියාව තිය හොඳයි බුති එතුකට අපි රූපේටම් බලන් මෙතින් මෙන්න ග්‍රාහකය මෙන්න ග්‍රහකේ බලන්න ඔඩුකුරුටී බද්ධයක් මේ මේ බල තුර කල ති මේ බල මෙන්න බලන ග්‍රහකේ ටීයකරේ හැඩේට ක පලතින අොදරුණේ ග්‍රහකේ හරි ඉඩබස්සේ මෙතැන තියන මේ යටිකුරුටී බද්දයක් මෙන්න අපි මංගේ පලිහකාරය අනුජයේ මේ බලන්න මේ පලි කාරය අනුජේතවා මේ තිෙන අතුර කරන අනුජයේ හරි बाන්න ඩු ද මෙත උඩුර ද्य සිදදු කර ති මෙ උඩුකුර බදය දී අප අර මුලම් සිරස් කැपමක් යද න අ ලම තිරස් කपමක් යොදලා ඉටබස හරි මැදීන් පහලට හ ඉහලට සිරස් කැපමක් නයෝදන මෙක පහලට බල මේ සිරස් කමක් යදල තින් එම ට ඩුකරු බද්‍ය ආකාරය පතේ T බද्यය සිදුරන ආකාරය මෙතන टी යාටිකුරු बाදද මේ පහලට අපි ඉසල්ලාම මෙම කැපු මොයෝදාලා බනුවේ සිරස් කැපුක්යදල ස්සලා මේ තිරස් කැපුම යොදරල ති නාකාරය අනුතම එකට උඩුකුරද යටකු කෙල්ිගන්න පිකාරය අනුජයේ ටී බද්ධයක් සිදු කරණාකාරය බතේ මේ රූපෙන් දන්නන්නේ දැපෙන්නල තිීන ඔබට සිද්ධන්ත පාඩගොල්ලුත් අපේකුගන්නල කතා කරලා තිීන් තිීබද්ය මතියක් කතාර එතකොට මේ වළුම යොදධනාකාරදයක්ක් හම් පුතේ සියලුම බද් කරමෝදී වලිම දීම සිදදු කරන්න ෝනි අනිවාරෙන් වලම යෝද ද කරන්නුවන අද වෙන්න පර ජය ඇතුලින් වැලකවීම සදාද අපිදක් බොෝවේ අවස්ථා ඇතරම ෙද කියගන මේ වෙනලම දැන් පහල සිටි හෙල්ට යොදන්න දැන්ත් බොහ විට එත බලම අපපි එක අනුව විශේෂයෙන්ම මේ වෙනම බද්ධ සන්දිය පහලසට ඉහලට බද්ධ සන්ඳිය ආවරණය විදිහට යොදලා ඉහලින් ගැටේ දාන්නඕනේ රයිට් ජලය ඇතුළීම වැලක්වීමම සදඳයි හො ුත කට නක් සියල්ම බද් ක්‍රම වලින් වෙනලමේදීම සදු කරන්න ඕන මේ සඳහ බද්ධ සන්දිය ජල ප්‍රති රෝධී ගේ ඇදන ුළ පොලිතිින් පට ෝදාගනිමින් තමයි ති වරනය කරන්න බලන් නම් තකදයන්න්න ලළ ේදීම ට සියලුම බදධ ක්‍රම ලද වෙළු දීම නිවා රින් සිදුරන්න ඕොන මේ සඳහා බද්ධ සන්ධිය ජල ප්‍රතිරෝධී ඒවාගේම ඇදෙන සුළු පොලිතීන් පට යොදාගනිමින් තමයි පුතේ ආවරණය කරන්නේ වළුම බද්ධ සන්ධියය පහල සිට ඉහලට බද්ධ සන්ධිය ආවරණය වන පරිදි යද යුතු පුති මෙ බලන්න පහල සිට හලට මෙබ ඉහලට මේ යොද ආරම බද් සන්ධිය ආවරණය පරි පබන හොඳට බද්ද සඳී ආර්ණය වන පරිදි යද හලින් ගැටේ දන මේ ගොලන්ට පෙන්න්න නොදරීමේ පහල සිට ඉහලට වෙලලා තියන පුති මේ බලමි බද්ධ සන්දිය හොන්ඳ ආාවරණය පරිදිවේ යොදල වෙලල ඉහලින් ගටේදන්න අවශෙ පපුති වළුම බද්ධ සන්දිය පහල සිට ඉහලට බද්ධ සන්ධිය ආවරණය වන පරිදි යද යතුයි පති රයිට් පැහැදිලුවක යුොදලා තිය. ඒගේ බද්ධයෙන් සති දෙකතුනකඩ පමණ පසු වෙළුම් පට ඉවත් කරන්න ඕනනි පුති. බද්දේ සාර්ථකනම් බද්ධ සන්දියට ඉහලින් ගාහකේ කපලා ඉවත් කරන්න ඕනි පපුති හරි ඊළඟට වළුම යෙදීමෙන් පසු බද්ධ පැල සාර්ථක වනතෙක් සෙවන සයිත ස්ථානයක පවත්තාගෙන අන්නඕන් මේ වළුම යෙදීමෙන් පස්සේ බද්ධ පල සාර්ථක වනතෙක් පපුති සෙවන සයිත ස්ථානයක මේක පවත්තාගෙන අන්නෝල්. හොඳයි පපුති අපි දළ පුතාලත් එක් සමාලෝචන ප්‍රශ්ට හයවන ඒකකට අදාළව පළවන කොටසේකේ සමාෝචන ප්‍රශ් දහයක් සාර්ථකෝ සාකච්චා කල අවසන් කරාපුතේ. අපි බලාපොත්තුන අදළත්ෙක ඊල්ළඟ කොටසිින් මේ හයවන ඒකකේට අදාල ඉතිරි සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරන්න.